සුබ දවසක් කොහලා හැමෝටම ටෙරාක්ලික් ක්ලිප් channel එකේ යන තවත් අලුත් video. ඉතින් මම කලින් drop shipping ගැන video දෙකක් කතා කරා. ඉතින් ඔයාලට මෙන්න මේ කාට් එක select කළා ඒ video දෙකත් බලන්න පුළුවන්. Video එකේ description box එකෙත් මම ඒ video එක දාන්නම්. ඉතින් අද video එක කතා කරන්නේ drop shipping ගැන කතා කරන තුන්වෙනි video එක. ඉතින් අද video එක කතා කරන්නේ කලින් මම දාපු video වල ගොඩක් දෙනෙක් ප්‍රශ්න අහලා තිබ්බා. ඉතින් මෙන්න මේ drop shipping ගැන තිබ්බ ප්‍රශ්න වලට විසඳුම් ටිකක් තමයි අද video එක කතා කරන්න යන්නේ. ඒ කියන්නේ ඔයාලා ප්‍රශ්න අහපු ඒවාට මම සමහර අයට message කළා උත්තර දුන්නා. ඉතින් හැමෝටම message කරන්න බැරි වෙන්නත් ඉතින් ඒ ඔක්කොම ප්‍රශ්න ටික අරගෙන මම අද video එක කතා කරනවා. ඔයාලට තිබ්බ drop shipping ගැන ප්‍රශ්න ගැන ඉතින් video කරනකම් බලන්න. ඉතින් එහෙනම් video එක කලින් මතක් කරන TerraClick YouTube channel එක මතකතෝ subscribe කරන්න. පහරතු පාට subscribe කියලා button එකක් තියෙනවා ඒක එකපාරක් click කරන්න. ඊට අවේ notification all කියලා bell icon එකක් තියෙනවා ඒකත් මතකතෝ click කරන්න. ඉතින් එහෙනම් video එක ගිහින් බලමු මොනවාද මෙන් මේ drop shipping වලින් කට්ටිය මගෙන් අහ ප්‍රශ්න කියලා. ඉතින් මම පළවෙනි ප්‍රශ්නේ විදිහට තෝරගත්තේ මෙන්න මේ drop shipping වැඩේ කරන්න අතේ සල්ලි තියෙන්න ඕනද කියලා. ඉතින් ඔයාලට ඉස්සර තිබ්බේ PayPal දැන් ඔයාලට PayPal එක link කරලා drop shipping වැඩේ කරන්න පුළුවන්. ඉතින් මම ඉස්සරහට වීඩියෝ එකක් අරන් එන කොහොමද PayPal account එක link කරන්නේ eBay එකට කියලා. ඉතින් ඔයාලා ගාව අතේ සල්ලි තියෙන්න ඕනේ කියලා තමයි මගෙන් ප්‍රශ්න අහලා තිබ්බේ. ඉතින් අතේ සල්ලි තියෙන්න ඕනේ සාමාන්‍ය ඔයා දාන item එක ඔයා හිතන example එකේදී ඔයා දාන්නේ ඩොලර් 5ක item එක. ඉතින් එන්නේ ඩොලර් 5යි item එක මුලින්ම දෙන්න quantity 10යි. ඉතින් මෙන්න මේ ඩොලර් 5යි item එක ඔයාට ගන්න යනවා කියලා හිතන ඩොලර් 2ක් එතකොට දෙවරක් 5 10යි. එතකොට item 2 ගානේ 5ක් දැම්මොත් ඔයාට දෙවරක් 5 10යි. එතකොට ඩොලර් 10ක් කියන්නේ රුපියල් 2000ක් 2500ක් විතර. ඉතින් මෙන්න මේ රුපියල් ඔයා දාන item එකට 90 වාගව අතේ සල්ලි තිබ්බනම් ඇති. ඒක ඊට වැඩි ඔයාට සල්ලි ඕනේ නැහැ. මෙන්න මේ එන සල්ලි වලින් ඔයාට පස්සේ ඒක හිමීට කරගෙන යන්න පුළුවන්. ඉතින් මෙන්න මේ අතේ තියෙන සල්ලි ගන්න තීරණය වෙන්නේ ඔයා දාන item එක අනුව. ඉතින් ඔයා ඩොලර් 10යි item 5ක් දානවා ඩොලර් 50ක් ඕනේ. ඉතින් එන්නේ විදිහට ඔයාගාව ඒ සල්ලි ටික තියෙන්න ඕනේ. ඉතින් ඔයා පොඩි පොඩි item දානවා ඔයාට මහ ලොකු සල්ලියක් ඕනේ නැහැ. මුලින් කොහමත් පොඩි item දාලා තමයි start කරන්න ඕනේ drop shipping වැඩේ. ඉතින් දැන් ඔයා හිතන්න ඔයාට ඩොලර් 5යි item 5ක් දාලා තිනවා. ඒ කියන්නේ quantity 2 ගන්න. එතකොට quantity 10ක් complete වෙනවා. ඉතින් ඔයාගේ මෙතනින් orders 2 3ක් ආවට පස්සේ ඔයාට සල්ලි එනවා. ඉතින් ඉස්සර නම් PayPal එකේ දවස් 20ක් සල්ලි hold වුණා. දැන් ඔයාලට තියෙන PayPal. ඉතින් PayPal එකේ දවස් 3යි සල්ලි hold වෙන්නේ. ඉතින් ඔයාට මුලින් ටික යවන්න සල්ලි ටික තිබ්බට පස්සේ ඔයාට පස්සේ එන්නේ සල්ලි ටික PayPal එකට අරගෙන PayPal එකෙන් withdraw කරගන්න පුළුවන්. ඒ කියන්නේ දවස් ඔයාට සාමාන්‍ය දවස් 10ක් 15ක් යද්දී හොඳ sales ටිකක් හදාගත්තොත් ඔයාට ඒ ඔයාගේ හදාගත්ත sales වලින්ම එන income එකෙන් ඔයාට ඔයාට එන orders වල item ටික යවන්න පුළුවන්. ඉතින් ඒක තමයි මම දෙන උත්තරේ. ඉතින් ඔයාගාව සාමාන්‍ය පොඩි මුදලක් අතේ තියෙන්න ඕනේ. ඉතින් ලොකු මුදලක් ඔයාට ඕනේ නැහැ මේ drop shipping restart කරන්න. ඉතින් ඔයා දාන item එක 90 ගාව අතේ ගාණක් තිබ්බනම් ඇති. ඉතින් ආයෙ ගොඩක් දෙනෙක් මගෙන් අහලා තියෙනවා මෙන්න මේ drop shipping වැඩේට හොඳම බෑන්ක් එක මොකක්ද කියලා. ඒ කියන්නේ සල්ලි withdraw කරන්න, AliExpress එකේ pay කරන්න. ඉතින් මම නම් දැනට අවුරුදු ගාණක් use කරන්නේ commercial bank එක. ඉතින් ඔයාලට ගොඩක් දෙනෙක් මම recommend කරන බෑන්ක් එක තමයි commercial bank එක use කරන්න. ඒක ගොඩක් ඔයාලට ඔන්ලයින් ට්‍රාන්සැක්ෂන් වලට සිකියුරිටි එකක් වැඩි ඔයාලට කමර්ෂල් බැංක් යූස් කරන්න පුළුවන්. ඉතින් මම දන්න ගොඩක් දෙනෙක්ම යූස් කරන්නේ 95%ක්ම යූස් කරන්නේ කමර්ෂල් බැංක් තමයි මේ වගේ ඔන්ලයින් වැඩවලට. ඊළඟට සම්පත් HNB වගේ බැංක් වලට යනවා. ඉතින් ඒ බැංක් ටික ඔයාලට යූස් කරන්න පුළුවන් මම රෙකමන්ඩ් කරන බැංක්. අනිත් බැංකුත් යූස් කරන්න පුළුවන්. ඉතින් ඒක ඔයාලට ප්‍රශ්න නැහැ ඔයාගේ කැමැත්ත මත. ඉතින් මම යූස් රෙකමන්ඩ් කරනවා මේ ඔන්ලයින් වැඩේට යූස් කරනවා නම් ඔයාගේ ප්‍රයිමරි කාඩ් එක යූස් කරනවා. මොකද ප්‍රයිමරි කාඩ් එක ඔයාගේ සමහරට ලොකු මුදලක් තියෙන්න පුළුවන්. ඉතින් මෙන්න මේ ලොකු මුදලක් නැතුව ආ වෙනම කමර්ෂල් බැංකෙන් හරි වෙන බැංකෙන් හරි කාඩ් එකක් හදාගෙන ඔයාට අවශ්‍ය වැඩේට විතරක් ඒකට මුදල් ටිකක් දාගෙන තියාගන්න. නැත්නම් ඔයාගේ අතින් වැරදි හරි කාඩ් එක සේව් වෙලා ඔයාගේ AliExpress එකෙන් purchase වෙන පුළුවන් නිකන් item එකක්. ඉතින් ඔයාලා මේක start කරන නිසා මම recommend කරන්නේ ඔයාගේ පොඩි කාඩ් එකක් අරගෙන, ඒ කියන්නේ කාඩ් එකක් අරගෙන ඔයා පොඩි මුදලක් ඒ කාඩ් එක දාලා ඒ කාඩ් එකෙන් drop shipping වැඩේ කරන්න කියලා. ඉතින් ඊළඟට ගොඩක් දෙනෙක් මගෙන් ඇහුවේ drop shipping කරන්නේ කොහොමද අපි product research කරන්නේ කියලා. ඉතින් මම product research කරන method තුනක් කියන්නම්. ඉතින් පළවෙනි එක තමයි මම eBay එකෙන්ම දීලා දෙනවා research method එක. ඉතින් මේක තමයි මම 100% recommend කරන්නේ. මොකද eBay එකේ තියෙන method වලින්ම ඔයාට research කරන්න පුළුවන් winning product එක. ඉතින් ඊළඟට තමයි Google Trend එකෙන් ඔයාට පුළුවන් මෙන්න මේ winning product search කරන්න. ඉතින් ඊළඟ ක්‍රමය තමයි ඔයා හිතන්න USA country වල එක එක දවස් වලට holidays තියෙනවා එක එක මාස වලට. example එකක් විදිහට Christmas, Valentine ඒ වගේ එක එක holidays තියෙනවා. ඉතින් නැත්නම් ඒ වගේ එක එක ලොකු ලොකු event තියෙනවා. ඉතින් එන්නේ event එකට target කරලා මාස දෙකකට වගේ කලින් දැන් Valentine එකන ඔයාට පුළුවන් Valentine එකට මාස දෙක තුනක් කියලා, ඒ කියන්නේ December වගේ වෙද්දී
ඔයාට පුළුවන් මෙන්න මේ වැලන්ටයින් එක ටාගට් කරලා ඔයාගේ eBay එකේ item list කරන්න. එතකොට ඒ වගේ item sell වෙනවා. ඉතින් ඒක තමයි තුන්වෙනි method එක. ඉතින් මම item research කරන දෙවෙනි method එක විදිහට මම කිව්වේ Google Trend එක. ඉතින් Google Trend එකේ ඔයා හිතන්නේ කලින් Elon Musk-ගේ Dogecoin scene එක උඩට ආවා. ඉතින් ඊට පස්සේ ඔයා දකින්න ඇති eBay එකේ ගොඩක්ම. ඉතින් මෙන්න මේ කලින් දවස්වල ඔයා දකින්න ඇති Elon Musk-ගේ Dogecoin scene එක අප් වෙන scene එක ගියා. ඉතින් එන්නේ දවස්වල T-shirt print කරා, එන්නේ dog print කරලා. ඉතින් ඒ වගේ item eBay එකේ ගොඩක් සෙල් වෙනවා. ඉතින් මාත් ඒ වගේ item එකක් දාලා try කරා. මගේ සෙල් වෙනවා. ඉතින් ඒ වගේ කාලින මාතෘකාවක් ඔයාට Google Trend එක හරහා හොයා ගන්න පුළුවන්. ඉතින් ඊළඟ method එක මම දැන් පෙන්වන්නම් ඔයාලට කොහොමද මෙන්න මේ eBay එකේම දීලා තියෙන research method එකෙන් research කරන්න කියලා. ඉතින් මම මේක ලොකුවට explain කරන්න යන්නේ නැහැ. මේක ඔයාලට පෙන්වනවා විතරයි. ඉතින් මම ඉස්සරහ වීඩියෝ හරියට කතා කරන්න මෙන්න මේ research method එකෙන් හරියටම ඔයා කොහොමද මෙන්න මේ item එක තෝරගන්න කියලා. ඉතින් eBay එකෙන්ම දීලා තියෙන එක තමයි recommend කරන්න පුළුවන්. මොකද eBay එකේ item sold වෙන විදිහ අපිට ලස්සන බලා ගන්න පුළුවන්. ඔයා හිතන්න ඔයා AliExpress එකේ item එකක් ගත්තොත් hand free එකක්. ඒක 20,000ක් sell වෙලා තියෙනවා. ඒක eBay එකේ දැම්මා කියලා eBay එකේ ඒ වගේම sell වෙන්නේ නැහැ. මොකද අපි තෝ හොයන්න ඕනේ eBay එකේ වැඩිපුරම sell වෙන item. ඉතින් eBay එකේ වැඩිපුරම sell වෙන item අපි හොයාගත්තොත් අපට ලේසි. eBay එකේම එන්නේ item එක දාලා අපිට හොයාගන්න. ඉතින් මම research කරන method තුන තමයි ඒක. කෙලින්ම කරන්නේ මම eBay එකේ තියෙන research method එකෙන් research කරන item එක. ඉතින් ඊට පස්සේ ඒක කරන්නේ ඒක AliExpress එකේ ගිහින් බලනවා කොහොමද ඒකේ ප්‍රධාන price range එක. ඒකේ හොඳ sellers-ලා කවුද? අඩුම price එක තෝරලා හොඳම seller-ගෙන් තමයි මම එන්නේ item එක ගන්න. ඉතින් ඔයාලට මම ඉස්සරහට මෙන්න මේ විස්තර ටික video එකකින් අනිවාර්යයෙන්ම කතා කරනවා. ඉතින් සමහර කවුරු හරි comment එකක් දාලා තිබ්බ මම හිතන්නේ course එකක් promote කරන කෙනෙක් හරි course එකක් කරන කෙනෙක් හරි ඔච්චර ওই විදියට සල්ලි හම්බ වෙනා නම් මොනවද කරන්න බැරි යන්නේ මොකක් හරි comment එකක් දාලා මට comment එක මත නැහැ. මම මෙතනින් comment එක දාන්නම්. ඉතින් වෙන්නේ වගේ අය දාන්නේ course කරන අය හරි දැන් free කියලා දෙනවට කැමති නැති අය. ඉතින් ඒ වගේ අයට කියන්න තියෙන ඉතින් බොරුවන්නේ මේක අනිවාර්යයෙන්ම සල්ලි හොයන්න බෑ. ඉතින් මම screenshot එකක් දාන්නම්. ඉතින් අනිවාර්යයෙන් මේ drop ship method එකෙන් ඕන තරම් සල්ලි හොයන්න ඉන්නවා. ඒක proof එක දාලාත් මේ විදියට බොරු කෙනා ඉන්නේ ඒ drop shipping course promote කරන අය තමයි. මොකද මේ ෆ්‍රී කියලා දෙද්දී යාළට ඉන්න බෑ. මොකද යාළයි කෝස් එක ඩවුන් වෙනවා නැත්නම් යාළයි කෝස් එකවත් හරියට කරගන්න බෑ. ඒක නිසා තමයි යාළා ඉන්නේ විදිහට කමෙන්ට් දන්ති මම කමෙන්ට් එකත් පින් කරලම් මෙතනින් දාන්න. ඉතින් ඊළඟට සමහර අය යාළා තිබ්බා ගොඩක් වීඩියෝස් වල තිබ්බා eBay එකේ ෆීඩ්බැක් හදා ගන්න ඕනි කියලා. ඉතින් eBay එකේ කොහෙවත් කියලා නැහැ ෆීඩ්බැක් හදා ගන්න ඕනි. ඉතින් අපි කොහොමද මුලින්ම සෙලර් කෙනෙක් විදිහට අපි රෙජිස්ටර් වුණ ගාම කොහොමද අපිට ෆීඩ්බැක් එන්නේ? ඉතින් ඒක වෙන්න බැරි වැඩක්. ඉතින් අපට බයින් ෆීඩ්බැක් තමයි අපට හදා ගන්න. ඉතින් බයින් ෆීඩ්බැක් හදාන වැඩක් නැහැ. අපි selling feedback තමයි හදාගන්නේ. ඉතින් කවුරුත් ඇවිල්ලා feedback බලන්නේ නැහැ item buy කරන්න. ඉතින් eBay එකේ customers ලා item buy කරන්න යාලට 100% money back guarantee. ඒ කියන්නේ සල්ලි ආපහු යාට ගන්න පුළුවන් option එක හරි return option එකක් හරි තියෙන නිසා තමයි යාලා item buy කරන්නේ. ඉතින් feedback තියන අයට එන orders ගන්න වැඩි එක වෙනයි. ඒ වුණාට අපිට eBay එකේ ආව ගාම්ම feedback ඕනේ කතාවක් කොහෙවත් eBay එකේ කියලා නැහැ. ඉතින් අය eBay එකේ active ඉන්න ඕනේ කතාවක් eBay එකේ කොහෙවත් කියලා නැහැ. ඔයාලා මේ විදිහට active ඉන්න ඕනේ. ඔයාලා feedback 10ක් හදා ගන්න ඕනේ. මේ විදිහට කවුරුත් කියලා නැහැ eBay එකේ policies වලවත් කියලා නැහැ. eBay එකේ කරන්න අනිවාර්යෙන් ඔයාට feedback 10ක් ඕනේ. මේ විදිහට active ඉන්න ඕනේ කියලා කියලා නැහැ. ඉතින් ඒක තනිකරම බොරුවක්. ඒක කට්ටිය හදාගත්ත මතයක් විතරයි. ඉතින් මම ඔයාලට කලින් වීඩියෝ එකේ පෙන්නවා proof එක drop shipping video එකේ කොහොමද මම drop shipping කරන්න feedback ගන්න තිබ්බේ කොහොමද කියලා. ඒක මම feedback හදාගන්න වෙයි selling පටන් ගත්තේ මම පරණ use කරපු account එකෙන් තමයි මම selling start කරේ. ඉතින් කවුරුත් කියනවා විශ්වාස කරන්නපා ඒක බොරුවක්. feedback කතාව eBay policies වල කොහෙවත් දාලා නැහැ. ඒක කට්ටිය හදාගත්ත මතයක් විතරයි. ඉතින් ඔයාලා බොරුවට වයෙන්න බා ඔයාලා feedback හදාගන්න ඕනේ කියලා. ඉතින් ඔයාලා බොරුවට හිතන්න ඔයාලා දැන් feedback 10ක් හදාගන්නවනේ. ඔයාට වෙනම වේදමක් කරනවා. ඒකට ඉතින් බොරුවට buying feedback හදාන්න වැඩක් නැහැ. ඉතින් ඔයාලා හිතන්න ඔයා දැන් අලුතෙන් business එකක් පටන් ගන්නවා ලංකාවේදී. ඉතින් මොන හරි ඔයා හිතන රෙදි හරි මොන හරි විකුණනවා නම් ඔයාට කොහෙන්ද feedback? ඉතින් ඒ ඔයා item විකුණ ගන්න ඕනේ. ඉතින් item විකුණලා ඒ customers ලාගෙන feedback දැක්කොත් තමයි ඔයාට orders වැඩි වෙන්නේ. ඉතින් නැත්නම් buying feedback ආව කියලා ඔයාට orders වැඩි වෙන්නේවත් එහෙම කිසිම නැහැ. ඔයාගේ feedback බින්දුවෙන් තිබ්බත් ඔයාට orders ගන්න පුළුවන් මේ dropshipping කරලා eBay එකේ හරහා. ඉතින් මට proof එක වෙන්නන්න පුළුවන් feedback 0 තියෙන account එක orders ආව ඒවා. ඉතින් කවුරුත් කියනවා අහන්න බා video series එක දිගටම ඉන්න මම playlist එකෙත් අනිවාර්යෙන්ම මේ video ටික ඔක්කොම add කරනවා. ඔයාට playlist එක බලලා හරියට drop shipping ඉගෙන ගන්න පුළුවන්. ඉතින් ඊළඟ ප්‍රශ්න විදිහ මම තෝරගත්තේ ගොඩක් දෙනෙක් අහලා තිබ්බා මෙන්න මේ drop shipping වැඩේ කරන්න phone එකෙන් බැරිද කියලා. ඉතින් phone එකෙන් කරන්න පුළුවන්. ඉතින් ඔයාට desktop එකක් හරි laptop එකක් හරි තිබ්බොත් ලේසි මේ drop shipping වැඩේ කරන්න.
ඉතින් ෆෝන් එකෙන් තියෙදි පොඩ්ඩක් ඔයාට අමාරු මොකද ලිස්ටින් දාන්න විතරයි අමාරු. ඔයාට ලිස්ටින් එක දාගත්තට පස්සේ ඉතුරු වැඩ ටික ඔයාට ෆෝන් එකෙන් කරන්න පුළුවන්. මොකද ඕඩර්ස් ආවට පස්සේ ඕඩර්ස් ටික යවන්න ඔයාගේ ෆෝන් එකේ eBay app එක තියෙනවා නම් ඔයාට AliExpress app එක තියෙනවා. ඔයාට පහසුවෙන්ම eBay app එකෙන් address එක copy කරලා AliExpress එකට දාලා ඒ වැඩේ කරන්න. ඉතින් eBay එක list කරන්න වගේ දේවල් කරන්න පොඩ්ඩක් ෆෝන් එක අමාරු. ඒත් ෆෝන් එකෙන් බැරි නෑ අනිවාර්යෙන් ෆෝන් එකේ drop shipping වැඩේ කරන්න පුළුවන්. ඉතින් අය ගොඩක් දෙනෙක්ගේ මෙන්න මේ eBay account suspend වෙලා තිබ්බා. ඉතින් සස්පෙන්ඩ් වෙච්චාට මම කලින් ඔප්ෂන් එකක් දුන්නා ඔයාලට කොහොමද eBay account එක හදන්නේ කියලා. ඉතින් මම ආයෙත් කියන්නම් මේ සස්පෙන්ඩ් වුණා අයට මොකද කරන්න ඕනේ කියලා. ඉතින් ඔයාලා අලුත් ඇඩ්‍රස් එකක්, අලුත් නේම් එකක්, ඒ වගේම අලුත් කාඩ් එකක්, ඒ වගේම අලුත් ඊමේල් එකක් ඔයාලා හදා ගන්න ඕනේ. ඉතින් ඒ වගේම අලුත් නම්බර් එකක් හදා ගන්න ඕනේ. ඉතින් ඒ වගේම ඔයා ඩෙස්ක්ටොප් එකකින් මෙන්න මේ account එක හැදුවා නම් ඔයා ඩෙස්ක්ටොප් එකේ new user එකක් හදා ගන්න. ඉතින් new user එකක් හදාගෙන ඔයාට පුළුවන් අලුතෙන් වෙන browser එකක් use කරලා මෙන්න මේ eBay account එක හදන්න. ඉතින් නැත්නම් ඔයාලා කලින් දාපු details වල මොකක් හරි ගෑවුවොත් අනිවාර්යෙන් මේ account එක suspend වෙනවා. ඉතින් ඔයාලා කරන්න ඕනේ අනිවාර්යෙන්ම දාපු details මුකුත් දාන්න බරුම තමයි card එකවත් number එකවත් add කරන්න එපා. suspend වුණ details වල එකක් හරි තියෙනවා නම් අනිවාර්යෙන්ම ඒ account එකත් අනිවාර්යෙන්ම suspend වෙනවා. ඉතින් ඔයාලා account එක හදනවා වෙන කෙනෙක්ගේ details වල හදන්න. ඉතින් මොකද එකම address එක දාද්දිත් ගොඩක් අය suspend වෙන්න පුළුවන්. ඉතින් ඒ වගේම තවත් ගොඩක් දෙනෙක්ගේ මතයක් තියෙනවා මෙන්න මේ drop shipping වල පළවෙනි item එක direct item එකක් දාන්න ඕනේ කියලා. ඒ කියන්නේ ලංකාවේ item. ඉතින් මෙහෙම දෙයක් eBay එකේ කොහෙවත් කියලා නැහැ. ඔයාලා drop shipping වැඩේ කරනවා නම් ඔයාලා selling කරනවා නම් ලංකාවේ item එකක් දාන්න ඕනේ නැහැ. ඔයාට AliExpress එකේ තියෙන item එකක් ඔයාට දාන්න පුළුවන්. ඉතින් ඔයා ඒ item එක දානවා නම් දාන්න ඕනේ item location එක ශ්‍රී ලංකාව විදිහට දාන්න පළවෙනි item එක. ඉතින් ඒක ප්‍රශ්නයක් නැහැ. ඔයා ඊළඟ ඓටම් එක ඉඳන් ඔයාට චයින දාගෙන ලස්සන drop shipping වැඩේ කරන්න බඳින් selling active කරන්න විතරක් ඔයා ශ්‍රී ලංකාව දාන්න. ඉතින් මේ දැන් තියෙන account suspend නිසා තමයි මම චයින දාන්න බගෙන ගොඩක් suspend වෙන්නේ නැහැ. චයින දැම්මත් ඓටම් location එක චයින දැම්ම කියලා account suspend වෙන්නේ නැහැ. සාමාන්‍ය suspend වෙන්නේ වෙන හේතු නිසා. ඉතින් ඔයාලා eBay account එක suspend වුණා මම කලින් කිව්ව විදිහට ඔයාලා new details දාලා අලුත් account එකක් හදාගන්න. ඉතින් පෙවුනේ link කරන නිසා ඔයාට ඇත්ත details දාන්නේ මොකද fake details දාලා දැන් account හදන්න බෑ. ඉතින් ෆේක් ඩීටේස් දාලා හදන අයත් ඉන්නවා, ෆේක් ડોකියුමන්ට් හදන අය. ඉතින් ඔය ප්‍රශ්න ටික තමයි ගොඩක් දෙනෙක් මේන්ම අහලා තිබ්බේ. ඉතින් තවත් මොනවා හරි drop shipping ගැන ප්‍රශ්න තියෙනවා නම් අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාන්න. මම ඉස්සරහා වීඩියෝ එකේ මේ ප්‍රශ්න වලට විසඳුම් අරන් එන්න. ඉස්සරහට තව drop shipping දැන් මම account එකක් හදන විදිහ කතා කරා. ඉස්සරහට මම කියලා දෙන්නම් Payoneer account එක කොහොමද eBay link කරන්නේ, ඒ වගේම selling active කරන්නේ කොහොමද, item දාන්නේ කොහොමද, ඒ ටික විස්තර අනිවාර්යයෙන්ම ඉස්සරහා වීඩියෝ එකේ කතා කරනවා. ඉතින් මොකද මේ වීඩියෝ එක හදන්න හිතුවේ කලින් මම දැම්ම වීඩියෝ වල තේරුම් නැති ඒවා ප්‍රශ්න සාකච්ඡා කරන ඉස්සරහට අනේ හොඳයි. මොකද ප්‍රශ්න තිබ්බොත් මේ drop shipping වැඩේ හරියට කරන්න බෑ. ප්‍රශ්න විසඳගන්න ඉස්සරහට ගියොත් තමයි මෙන්න මේ drop shipping වැඩේ කරන්න බලව. ඉතින් drop shipping වීඩියෝ එක ඉවරනකම් බැලුව අයට ගොඩක් ස්තුතිවන්ත වෙනවා. මොකද මේ වීඩියෝ එක හරියට බැලුවොත් තමයි අනිවාර්යයෙන්ම drop shipping වැඩේ හරියට කරන්න පුළුවන්. ඉතින් බාගෙට අරෙම මෙහෙම බල account හදලා මෙයා කරත් අනිවාර්යයෙන්ම suspend වෙනවා. ඉතින් මේ drop shipping වැඩේ බාගෙට නම් කරන්න එපා. අනිවාර්යයෙන්ම වීඩියෝ එකක් දැම්මොත් ඉවරනකම් බලන්න. මොකද බාගෙට බලලා මේ වැඩේ කරන්න බෑ. ගොඩක් අය suspend කරගෙන message කරනවා. ඊට පස්සේ මං කිව්වට පස්සේ කියනවා වීඩියෝ හරියට බැලුවේ නැහැ, account එක හදාගත්තා මෙහෙම මෙහෙමයි කියලා. ඉතින් ඒ විදිහට කරන්න බා. අනිවාර්යයෙන්ම හරියට account එක හදා ගන්න ඕනේ. ඉතින් හරියට මේ step ටික follow කරන්නේ නැත්නම් eBay එකේ policies අනුව ඔයාගේ account එක suspend වෙනවා. ඒ වගේම ඔයාට ජීවිත කාලෙටම eBay එක use කරන්න බැරි තරමට ඔයාගේ account එකනවත් block කරන්න පුළුවන්. ඉතින් තවත් මොන හරි ප්‍රශ්න තියෙනවා අනිවාර්යයෙන් මතක තු පහලින් comment කරන්න. ඉස්සරහ වීඩියෝවත් අනිවාර්යයෙන්ම drop shipping ගැන අනිත් වීඩියෝ ටික අරන් එනවා. ඉතින් මේ වීඩියෝ ආව නොදන්නවට බලන්න අනිවාර්යයෙන් share කරන්න. ඉතින් මේ කාඩ් එකේ මම කලින් දාපු videos තියෙනවා. ඉතින් මේවා වීඩියෝ බලන්න Terra Click YouTube channel එක මතක තු subscribe කරන්න. එහෙනම් ඉතින් මේ වගේ තවත් අලුත් ට්‍රික් වලින් හමුවෙමු. හැමෝටම සුබ දවසක්.